මියගිය විදේශිකයින් 11 දෙනෙකු පිළිබඳ තොරතුරු කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වුණා. ඉන්දියානුවන් 3 දෙනෙකු, පෘතුගාල ජාතිකයෙකු, තුර්කි ජාතිකයන් 2 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයන් 3 දෙනෙකු සහ ඇමරිකානුවන් 2 දෙනෙකු ඒ අතර වනවා. තවත් විදේශිකයන් 3 දෙනෙකු අතුරුදන් වැති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ. ප්‍රහාරවලින් විදේශිකයන් 19 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ජාතික රෝහලින් ප්‍රතිකාර ලැබූ එක් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු පවසා ඇත්තේ මෙම ප්‍රහාරයෙන් තම බිරිඳ, දියණිය සහ පුත්‍රයා මියගොස් ඇති බවයි. මීගමුව සහ මඩකලපුව රෝහල් අධ්‍යක්ෂවරුන් සඳහන් කර ඇත්තේ කිසිදු විදේශිකයෙකු තුවාල ලබා සිය රෝහල්වලට ඇතුළත් නොවූ බවයි. එසේම කිසිදු විදේශිකයෙකුගේ මෘත ශරීරයක් එම රෝහල භාරයේ නැති බවත් අධ්‍යක්ෂවරුන් පවසනවා. ප්‍රහාරවලට ලක් වූ විදේශිකයන් පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා 02, 94, 11, 23, 23, 015 දුරකථනය පැය 24 මුළුල්ලේ විවෘතව තිබෙනවා. මෙම ප්‍රහාර සංචාරක ක්ෂේත්‍රයට බලපාන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂු ගෝමස් මහතා මෙසේ අදහස් පළ කළා. තුවාල වූ අයගේ ඒ ප්‍රතිකාර සම්බන්ධයෙන් තිබෙන තත්ත්වය තක්සේරු කරන්නටත්, ඒ අය වෙනුවෙන් කළ යුතු දේවල් සොයා බලා කරන්නටත් අපි යොමු වුණා. අවාසනාවකට ඊයේ රෑ වෙනකොට මේ මරණ සංඛ්‍යාව 32 සිට 39 දක්වා වැඩි වෙලා තිබෙනවා. දැනට රජයේ රෝහල්වල සහ පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලබන අයගේ සංඛ්‍යාව 28ක් හැටියට තමයි අපි ගණනය කරලා තියෙන්නේ. විදේශ අමාත්‍යාංශයේ පත් කරන ලද කණ්ඩායම එක වැඩ කරන්නට අපි කණ්ඩායමක් පත්වන සංචාරක අධිකාරිය හැටියට මේ අය සම්බන්ධයෙන් කළ යුතු දේවල් මේ තානාපතිවරුන් මාර්ගයෙන් එයාගේ පවුල් වෙනුවෙන් ඉෂ්ට කරන්නට